Wide Angle Productions is the creative force behind Channel C. සූදානම් වෙලා ඉන්න අපි බොහෝ දෙනෙක් ආදරය කරන දන්න කියන ආදරණීය රංගන ශිල්පිනියක් එකතු කරා. දේවිකා මිහිරාණි මහත්මියයි එකතු වෙලා ඉන්නේ අපිත් සමගින් කතා කරන්න. අයිබෝවන් සුබ දවසක්. අයිබෝවන් සුබ දවසක්. මම කැමතියි කතා කරන්න අද දවසේ මේ විශේෂ මොහොත ගැන මුලින්ම ඔබතුමියගෙන්. හරිම අපූර්ව අත්දැකීමක්. මතන හරිම චමත්කාරයි. ආදරය කියන එක පිරීලා ඉතිරිලා ගිහිල්ලා ඇත්තටම වරක් සයියා සහ මෛතන එතුමියගේ චිත්‍රා මහත්මිය මෛතනේ පුදුමාකාර ආදරණීය යුවලක්. මෛතනේ ආදරය එක්කිනෙකාට කරන්නේ කොහොමද කියන එක මෛතන නව පරපුරයට හොඳම ආදර්ශයක්. ඇත්තටම ආදරයට ආදරයෙන් උත්තර දෙන එක කියන්නේ ඇත්තටම ගොඩක් වෙලාවට අපේ විවාහ ජීවිතයේ සමහරක්කට අපේ අදහස් නොගැලපෙන්න පුළුවන් ගොඩක් යාගේ. නමුත් මම හිතන්නේ අපි එකිනෙකාට ගෞරව කිරීමෙන් තේරුම් ගැනීමෙන් ආදරයට ආදරය එකතු කිරීමෙන් හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන්. මම හිතන්නේ ඒ තරම් ආදරණීය පවුලක් මන් හිතන්නේ මං කලා ජීවිතයේ මන් දැකලා නැහැ. මං පුදුමාකාර ආදරය කරනවා ඒ ආදරයට. ඇත්තටම ඉතින් ඒ දිනට චිරාත් කාලයක් නිදුකින් වැජඹෙන්න කියලා නිරෝගී සුව දීර්ඝායුෂ මම ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ අපේ නව පරපුරයට හොඳම ආදර්ශයක් ඇත්තටම මේ යුවල. ඇත්තටම ඉතින් හරිම චමත්කාර අත්දැකීමක්. ඇත්තටම කොහොමද අපි එකිනෙකාට ආදරය කරන්නේ, එකිනෙකව තේරුම් ගන්නෙ කොහොමද, අත්දැකීම් බෙදා හදාගන්නේ කොහොමද කියන එකට හොඳම ආදර්ශයක් තමයි චිත්‍රාක්කා සහ වරක් සයියා. මං හිතන්නේ පුද්ගලින් විදිහට අපි ජීවිතයේ වයසට ගියාට අපේ ආදරේ කවදාවත් වයසට යන්නේ නැහැ. ඒ ආදරේ බොහොම අපූර්වයි. ඒ ආදරේ අපූර්වත්වය මේ මොහොතේදී අපිට දැනෙනවා. ඒ නිසා තමයි අපි මේ ආදරණීය මොහොත බොහොම ආදරයෙන් ලබා දෙන්නේ ඔබට. කියන්නකෝ පෞද්ගලික විස්තර කීපයකුත්. ඇත්තටම ඉතින් දැන් මගේ සැමියා නැහැ. නමුත් ඉතින් මං ඔහුට මං ගොඩාක් වෙලාට මං මගේ ආදරය මං පෙන්නන්නේ ඔහුට පින් පමන වීමෙන්. ඇත්තටම මං ආරාධනා කරනවා ආපහු ඔහු අප නැවත අපාතරට ඇවිල්ලා මේ ආපහු අපි රසිකයන්ව සතුටු කරන්න කියලා. ඉතින් දකින්න ආසයි අපි ආදරය කරන්නේ. නමුත් දකින්න නැහැ. නමුත් හිතින් දකිනවා, හිතින් ප්‍රේම කරනවා. ඒක හරිම ප්‍රේමණීය අත්දැකීමක්. ඇත්තටම එයා මාත් එක්ක හිතින් ජීවත් වෙනවා. විජේ ජීවිතයෙන් සමුගතර මගේ හිතේ හැමදාම ලැබුම් ගන්නවා. ඒ ආදරණීය ඒ හැඟීම්, මේ අත්දැකීම් ඒක මට වචනෙන් කියන්න බෑ. ඇත්තටම ඒක හරිම අපූර්ව අත්දැකීමක්. බොහොම ස්තුතියි විජේනන්දසිරි මහත්මයාව අපි බොහොම ආදරෙන් ගෞරවයෙන් මතක් කරා, සිහිපත් කරා. ඒ වගේම දේවිකා මිහිරාණි මහත්මියට නැවතවතාවක් ස්තුතිවන්ත වෙනවා චැනල් සී අපි සමගින් එකතුලා මේ විදිහට ආදරණීය කතා බහකට එකතු වීම සම්බන්ධයෙන්. තිලකා රණසිංහ මහත්මිය අපි සමගින් එකතු වෙලා ඉන්න ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක් නිවේදිකාවක් විදිහට. මම කැමතියි අද දවසේ සුවිශේෂී මොහොත ගැන කතා කරන්න. ඔව්, බොහොමත්ම ස්තුතියි කළ ආරාධනයට. මම හිතනවා අද දවස හැමෝටම විශේෂයි. විශේෂයෙන්ම අපිට මාධ්‍ය ශාස්ත්‍රයේට විශාල දැවැන්තයක් හැටියට සලකන්න පුළුවන් වරක් ගොඩ මහත්මයා, වරක් සයියා කියලා අපි ආදරයට කියන්නේ. මම හිතන්නේ මම ගුවන්විදුලියට සම්බන්ධව, ගුවන්විදුලියේ නිවේදන කටයුතු වලට සම්බන්ධ වුණ යුගයේ ඉඳලා එතුමන් සමග මම කටයුතු කරලා තියෙනවා, විශේෂයෙන්ම නාට්‍ය සම්බන්ධයෙන්. ඒ වගේම එතුමන් සහභාගී වන නාට්‍යවල මම නිෂ්පාදිකාවක හැටියට කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා හුඟක් කිට්ටුව සම්බන්ධතා පැවැත්තුණා. ඒ වගේම පවුල් සම්බන්ධතාවයක් තියෙනවා. මගේ අයියා තමයි අද ඔහුගේ මේ දවසේ මේ මං හිතා දෙවනි මනමාලයා කිව්වහම හරි බ්‍රයිඩ් ගෲම් හැටියට හිටියා ඩග්ලස් රණසිංහ අයියා. ඉතින් එවැනි පවුල් පසිබිමකුත් අපට තියෙන ඔහු සමග සම්බන්ධතාවේ. චිත්‍රාක්කා සහ වරක් සයියා අපට ඉතාමත්ම ලෙංගතුයි. ඒ වගේම මට මතක් කරන්න ඕනේ ඔහු එදා පරම්පරාව සමග කටයුතු කළා වගේම අද පරම්පරාව සමගත් බොහොම හිතයිශීව බොහොම ලස්සනට වැඩ කටයුතු කරනවා. මට මතකයි මම මේ පසුගිය වසරේ මගේ පුතා සාරංග දිසාසේකරත් සමග අම්මයි පුතයි කියන වැඩසටහනේදී එතුමන් අපිව ආරාධනා කළා. අපි එතුමන්ට අපත් සමග සමුක සාකච්ඡාවට සහභාගී වෙන්න කියලා පැයක වැඩසටහනක් කළා අපි වින්දනීය හෝරාව කියලා. ඉතින් එතෙන්දී එතුමන් පැවසුවේ දැන් මගේ පරම්පරාව වගේම පුතාගේ
පරම්පරාව අලුත් පරම්පරාව. ඉතින් මේ නවක පරම්පරාවත් සමග මේ අම්මයි පුතයි සමග මට කටයුතු කරන්න ලැබීම ලොකු සතුටක් කියලා. ඉතින් අපේ වාසනාවක් කියලා හිතනවා. මම හිතන්නේ පුතා තව මොහොතකින් පැමිණේ යහු වැඩ කටයුත්තකට සහභාගී වෙලා එන්න තියෙන නිසා ටිකක් ප්‍රමාද වෙනවා. ඔහුත් පැමිණෙයි. ඉතින් මට හරි සතුටුයි මටයි පුතාටයි මටයි ඔහු සමග ඒ පිළිසඳරේ යෙදෙන්න ලැබීම ගැන. ඒක ලොකු වාසනාවක්. වරක් සයියාට ඇත්තටම එදා සිට අද දක්වාම මේ වසර ගණනාව පුරා මේ 50 වෙනි වසර ඔහු සමරන්නේ ඔහුගේ ජීවිතයේ විශේෂ වූ දවසක්. ඉතින් ඔහුට මං හිතනවා මේ උත්තේජනයක් මං හිතන්නේ ඔහුගේ දූපුතුන් එකතු වෙලා මේ කරන කටයුත්ත මං හිතනවා අපටත් ලොකු සතුටක් කළ ආරාධනයට බෙහෙවින් ස්තුතිවන්තනා ජනනාත් පුතාට සහයි පවුලේ සියලුම දෙනාට චිත්‍රක්කවත් ඉතාම ආදරෙන් මතක් කරනවා. ඉතින් වරක් සයියා තවදුරටත් අපේ සමග කටයුතු කරන්න ඉදිරියට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔහුට දීර්ඝාෂය දෙපළටම දීර්ඝාෂය ප්‍රාර්ථනා කරනවා. බොහොම අවංක සහ බොහොම උණුසුම් සුභපැතුම් ප්‍රාර්ථනා කරමින් බොහොමත්ම ස්තුතියි. මොබයිල් එකෙන් ටීවී බලන අලුත්ම ට්‍රෙන්ඩ් එක රූ ටීවී. දැන් අපේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන් ඔයාටයි මටයි දෙන්නටම ටීවී බලන්න පුළුවන්. ඉතින් රෝ ටීවී චැනල් එකට දිගු ගමනක් යන්නට මං මුළු හදවතින්ම සුබපතනවා. මම තනෝජා. ඔබත් ටීවී බලන අලුත්ම ට්‍රෙන්ඩ් එකට සෙට් වෙන්න. රූ ටීවී. ඩයලොග් නම් ඩේටා ෆ්‍රී.